नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මග කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. පෙඟත්නේ පෙඟදරුවනේ අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාමාලාවේ තවත් ධර්මදේශනාවක් එක්ක ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ අනුරාධපුරය නිවත්තක චේතය මධ්‍ය මහා විද්‍යාලයේ ඉඳලා ඒ විද්‍යාල පරිසරයේ ඒ දරු දැරියන් ඒ ගුරුවරුන් ඒ සෑම දෙනා එක්ක එකතු වෙලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු දහම මේ මිනිස්සුන්ව දෙවියන්ව බ්‍රහ්මයින්ව සුවපත් භාවයට පත් කරපු දහමක්. මේ දහම අහන්න ලැබුණේ වාසනාවන්ත පිරිසකට විතරයි. අහපු දහම පුරුදු කරන්න ලැබුණේ ඊටත් වඩා වාසනාවන්ත පිරිසකට විතරයි. ඒ පුරුදු කරපු දහමෙන් ඵල ප්‍රයෝජන අරගෙන ඒ සියලු දුකෙන් නිදහස් වෙලා අමා මහ නිවන සාක්ෂාත් කරන්න ලැබුණෙත් ඊටාම ටික දිනෙකට, වාසනාවන්තම ටික දිනෙකට විතරයි. පින්ව දරුවනේ, අපි මේ ලෝකේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා හිටියද ඒ සෑම බුදු කෙනෙක්ම පහළ වෙලා හිටපු කාලේ එක්ක අපි අපායේ ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් ඒ දවස්වල අපි තිරිසන් සත්තු වෙලා ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් ඒ දවස්වල අපි පෙරේත ලෝකේ ඉපදිලා ඉඳලා තියෙනවා. එහෙමත් නැත්නම් අපි අසුර ලෝකෙට වෙලා ඉඳලා තියෙනවා. එහෙමත් නැත්නම් අපි මිනිස්සු වෙලා සමහර විට ඒ බුදුරජාණන් වහන්සේ ළඟටම වෙලා ඉඳලා තියෙනවා. සමහර විට අපි දෙවිවරු වෙලා ඔය කාලවල ඉඳලා තියෙනවා. අපි බ්‍රහ්ම රාජවරු වෙලත් ඉඳලා තියෙනවා. හැබැයි
ඔය කිසිම බුද්ධ ශාසනයක අපි බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමක් ඇති කරගෙන නැහැ. ඒක ඒකාන්තයෙන් මෙහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමක් ඇති වුණා නම් ඒකේන ඒකාන්තෙන් සෝතාපන්න වෙනවා. සෝතාපන්න නම් ඒකේන උපරිම උපදින්නේ ජීවිත හතයි. ඒ ජීවිත හතෙන් එයා පිරිනිවන් පාන. එයාට අටවෙනි උපතක් නැහැ. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රාවක සංඝයා ගැන නොසැල්වෙන පැහැදීමක්, එහෙම නැත්තම් වෙනස් නොවන පැහැදීමක් ඇති කරගෙන තිබුණා නම් ඔය කියන මොකක් හරි බුද්ධ ශාසනයකදී එහෙමනම් අපි මේ වෙනකොට පිරිනිවන් පාලා බුදුරජාණන් වහන්සේ පනවපු විදිහට අපි නිති පන්සිල් රැකලා නැහැ. අපි පොයට උපෝසතේ සමාදන් වෙලා නැහැ. නිති පන්සිල් රැක්කනම් පොයට උපෝසතේ හැමදාම සමාදන් වුණා නම් හැම පොයකටම අපේ සීලය මැරෙන්න ඉස්සරලා ආරේකාන්ත සීලයක් වෙනවා. තිසරණේ පිහිටලා සිල් රැක්කනම් ඒකේන මැරෙන්න ඉස්සරලා සෝතාපන්න වෙනවා. ඒ සෝතාපන්න නොවිච්ච නිසා අපි ආයෙත් උපතක් ලැබුවා. එතකොට අපි අහලා තියෙනවා අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන. ඒ අටවිසි බුදුරජාණන් වහන්සේලා අතරේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ පළවෙනියනම් ආපස්සට යනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තමයි ආපස්සට යනකොට දෙවෙනියා. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේ තමයි තුන්වෙනියා. ඊළඟට කකුසඳ බුදුරජාණන් වහන්සේ තමයි හතරවෙනියා. වෙස්සබූ බුදුරජාණන් වහන්සේ තමයි පස්වෙනියා. ආපස්සට බලනකොට සිකී බුදුරජාණන් වහන්සේ හයවෙනියට ඉන්නේ. එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේ ඉන්නේ හත්වෙනියට. මේ බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ආපස්සට බලනකොට ඔය බුදුරජාණන් වහන්සේලා හත් නම ලෝකෙ පහළ වෙනකොට කල්ප 91ක් ගත වෙලා. කල්පයක් කියන්නේ සැතපුම් හතක් දිග පළල උස පෙට්ටියකට අබෑට පුරවලා ඒ අබෑටයක් අදායින් කරනවා. දෙවෙනි අබෑටේ අවුරුදු 100කින්, තුන්වෙනි අබෑටේ තව අවුරුදු 100කින්, හතරවෙනි අබෑටේ තව අවුරුදු 100කින් විදිහට අබෑටේ අවුරුදු 100න් 100 අයින් කරනකොට යම් දවසක් එනවා මෙහි ඉඳලා හරියට ගත්තොත් මිහින්තලයට විතර දිග පළල උස පෙට්ටියක අබෑට ඉවර වෙන. බුදුරජාණන්සි දේශනා කරනවා එදාටත් මේ කල්ප ඉවර නෑ කියලා. ආන් ඒ වගේ කල්ප 91කට බුදුරජාණන්සල හත් නමයි. ඔහොම ආපස්සට යනකොට අපිට හම්බෙනවා 25 වෙනියට ඉන්න බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී තමයි අපේ බුදුරජාණන් වහන්සේ වෙන සුමේද තාපසතුමා බුදු කෙනෙක් වෙනවා කියලා විවරණ ලබන. ඊට ඉස්සෙල්ලා දවසක බොහෝ කාලයකට ඉස්සෙල්ලා අම්මා තමන්ගේ පුතාට කියනවා තමාව දවස් 7ක් එක දිගට කරේ තියාගෙන පීනපු නිසා පුතේ උඹ මහා වීරියවන්තයි, උඹ මහා උත්සාහවන්තයි, උඹට හොඳ අදිෂ්ඨානයක් තියෙනවා, මගේ පුතා බුදු වෙන්න හොඳයි කියලා එදා ඉල්ලීමක් කරනවා. මගේ පුතේ බුදු වෙයන්කෝ කියලා. එදා හිතට ආපු අදහස ඔන්න පස්සේ කාලෙක දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී ස්ථිර වෙනවා.
දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ සුමේද තාපස ඉර්දි බල තියෙන අහසින් යන්න පුළුවන් අෂ්ට සමාපatti තියෙන කෙනෙක් විදියටයි ඉන්නේ. එයා අර පාරක් හදන්න බාර ගන්නවා තමන්ගේ ශරීරයේ ශක්තියෙන් ඉර්දි පාවිච්චි කරන්නේ. ඉර්දි පාවිච්චි කරා නම් කිලෝමීටර් ලක්ෂයක පාරක් වුණත් විනාඩියෙන් හදන්න පුළුවන්. ඒත් එයා එහෙම නොකර ඇඟේ හයියෙන් හදනවා. හදලා පාර ඉවර කරගන්න බැරි වෙනවා. මඩ ගොඩක් හම්බෙන්නේ. ඉතින් අඩි 6ක විතර කොටසක් ඉතුරු වුණාම දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා ලක්ෂ ගානකුයි දානෙට වඩින. දැන් කරන්න දෙයක් නැහැ. පාර හදලා නැහැ. සුමේද තාපස නිදාගන්නවා බිම මුණින් අතට. මුණින් අතට නිදාගෙන බුදුරජාණන් වහන්සේ දිහාවට හිස දාලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියාම කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේටත් ලක්ෂ ගණනක් මහා සංඝරුවනටත් මගේ ශරීරය ඒ දණ්ඩක් වේවා. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන් අහනවා, මහණෙනි දන්නවද මේ කවුද කියලා? එතකොට බුදුරජාණන් වහන්සේට පිළිතුරු ලැබෙනවා, ස්වාමීනි අපි දන්නේ නැහැනේ. මහණෙනි මේ ඉන්නේ මතු බුදු වෙන්න අද මගෙන් විවරණ ගන්න ඉන්න කෙනෙක්. අද මෙයාට ඕනම් බණ අහලා පිරිණිවන් පාන්න පුළුවන්. එච්චරට ප්‍රඥාවක්, එච්චරට පිනක් තියෙනවා. ඒත් ලෝක සත්වයා ගැන තියෙන මහා කරුණාවට මෙයා සසරේ සම්බුදු කෙනෙක් වෙන්න ඉල්ලීම් කරනවා. ඒකට විවරණ ගණ්ඩයි මේ දිගා වෙලා ඉන්න කිව්වා. මීට අසංකේය කල්ප ලක්ෂ 4කට පස්සේ මෙයා ගෞතම නමින් සම්බුදු වෙනවා කියනවා. ඒතකොට කල්පයක් කියන එක අච්චර දිගයි. ඒ වගේ කල්ප 1යි 2යි 3යි කියලා ගණගෙන ගිහිල්ලා දවසක් එනවා සංඛ්‍යා නැති. ඉලක්කම් නැහැ ගණින්ට. ගණගන්න බෑ, ඉලක්කම් මදි. ආන් එදාට කියනවා සංඛ්‍යාවෙන් කියන්න බැරි තරම් කල්ප ගාණක්. ඉලක්කම් වලින් කියන්න බැරි තරම් කල්ප ගාණක්. ඒකට කියනවා අසංකේය කල්ප එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕන් ඔය වගේ අසංකේය කල්ප ලක්ෂ 4ක් සුමේද තාපසගේ ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනකම් පෙරම් පිරුවා. එතකොට අසංකේය කල්ප ලක්ෂ 4කටම බුදුරජාණන් වහන්සේලා 25 නමයි. එතකොට ඔය හැම තැනම අපි ඉපදිලා ඉඳලා තියෙනවා කොහේ හරි. එකම වැරද්ද තියෙන්නේ අපි ඔය කිසිම දවසක බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමක් ඇති කරගෙන නැහැ. ධර්මය ගැන, සංඝයා ගැන නොසැලෙන පැහැදීමක් ඇති කරගෙන නැහැ. ඒ නිසා අපිට ඒ කිසිම බුද්ධ ශාසනයක පිරිණිවන් පාන්න බැරි වුණා. මේ ජීවිතෙත් අපිට තාම නොසැලෙන පැහැදීමක් නැහැ. වෙනස් වෙනවා තාම. එහෙමනම් මේ ජීවිතෙත් නොසැලෙන පැහැදීමක් නැතුව මැරුණොත් බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන පැහැදුන් නැත්නම්, සිල්පද ටික රැකගත්තේ නැත්නම් මේ ජීවිතෙත් මැරෙන්නේ හිස් අතින්. එහෙම මැරුණොත් අපි ආයේ කොහේ හරි උපදී. උපදින තැන අපාය වෙන්නත් පුළුවන්. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ වෙන්නත් පුළුවන්. අසුර ලෝකේ වෙන්නත් පුළුවන්. සමහර විට මහ පිනක් කරලා නම් මනුස්ස ලෝකේ එන්නත් පුළුවන්. මහා පින් කරලා නම් දෙව්ලොව උපදින්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකේ යන්නත් පුළුවන්. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වගේ භාවනාවල් ධ්‍යාන මට්ටම් වලට පුරුදු කරනවා නම්. හැබැයි එකම එක දෙයක් තියෙනවා. මේ සැරෙත් සෝතාපන්නවත් වෙන්න බැරි වුණොත් ආයෙත් සතර අපාය හරහා ගමනකට අපිට පටන් ගන්න වෙනවා. එහෙම වුණොත් මේ බුද්ධ ශාසනයත් අපිට අහිමි වෙනවා. ඊට පස්සේ ආයෙ අපිට තියෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනේ. ඒකට මිනිස්සුන්ගේ ආවුස අවුරුදු 10 වෙනකන් අඩු වෙන්න ඕනේ.
ඊට පස්සේ අවුරුදු ආයේ ලක්ෂ වෙනකන් ආවුස වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ආවුස අවුරුදු 80,000 වෙනකන් ආයේ අඩු වෙන්න ඕනේ. අවුරුදු 80,000ක් වයස මිනිස්සු ජීවත් වෙන කාලේ අවුරුදු 400ක් 500ක් ඉස්කෝලේ යන්න වෙන කාලේ අවුරුදු 500ේදී විවාහ වෙන්න වෙන කාලේ අවුරුදු 79,500ක් දීඝ කණ්ඩ වෙන කාලේ මොකද වෙන්නේ? ඔන්න ඉන්දියාවේ දඹදිව බුදු කෙනෙක් පහළ වෙනවා කියලා ආරංචියක් වෙනවා. ආන් එදාට මෛත්‍රී කියන බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා. සම්බුදු වෙනවා. දහම් දේශනවා. ගෞතම බුද්ධ ශාසනෙත් බණ අහලා කල් දාපු අපිට ඔය පුරුද්දට එදත් කල් දාන්න වෙනවා. පුරුද්ද ලොකුයිනේ ජම්මෙන්ට වඩා. ඒ නිසා මේ සැරෙත් ලබන සැරේ කියලා කල් දාන එකේ ලබන සැරෙත් අපි මොකක් කරයිද? ලබන සැරේ කියලා එදාටත් කල් දායි. වැඩ, රාජකාරි, ඉගෙන ගන්න එක, විභාග, ගේ දොර වැඩ, තුනටේ අමාරු, කොන්දේ අමාරු, මොකක් හරි නිසා ලබන සැරෙත් කල් දායි මේ සැරේ වගේ. එතකොට ලබන සැරෙත් අපිට නිවන් දකින්න බැරි වෙනවා. නිවන් දකින්න බැරි වුණොත් ආයෙත් උපදිනවා. හැබැයි මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ කාලයක් එනවා කියලා කොහෙවත් සඳහනක් නෑ. සමහර විට කල්ප ලක්ෂ ගානක් බුදුවරු නෑ. සමහර විට අසංකේය කල්ප ගානක් බුදුවරු නෑ. ඒ නිසා ලොකු අනතුරක් අපිට තියෙනවා. ඒ නිසා අපි ඉගෙන ගමු, අපි පුරුදු කරමු, මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින වැඩපිළිවෙලක් නේද? මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන්. මේ ගෞතම බුද්ධ ශාසනයේම පිරිනිවන් පාන්න පුළුවන්. ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? ඒකට තියෙන්නේ වැඩපිළිවෙලක් පුරුදු කරන්න. දැන් නිකමට සරල උදාහරණයක් ගත්තොත්, ඔන්න පන්තියක් තියෙනවා. මේ දරුවෙක් ඉගෙන ගන්නවා. හොඳට බහ තේරෙන, කරුණු කාරණා වැටහෙන, කියන දේ වහා අවබෝධ වෙන දරුවෙක් ඉන්නවා පන්තියේ. මේ දරුවා ආවට ගියාට ඉන්නවා. පිළිවෙලකට ඉස්කෝලේ එන්නේ නැහැ. ගුරුවරු කියන දේ අහන්නේ නැහැ. අම්මා තාත්තා කියන දේ අහන්නේ නැහැ. ඔන්න මොකද වෙන්නේ? එයාට ඕන විදියට වැඩ කරනවා. එයා එයාගේ යාළුවන්ට ඕන විදියට වැඩ කරනවා. එයා අර ගුරුවරයා කියලා දෙන පිළිවෙල පුරුදු කරන්නේ. ඒ වගේම ඥා දෙමෝපියෝ කියන ක්‍රමයක පුරුදු කරන්නේ. එයා වැරදි වැඩ පිළිවෙලක් පුරුදු කරනවා. කොච්චර ප්‍රඥාවන්ත වුණත්, කොච්චර දක්ෂ වුණත්, වහා වැටහෙනවා වුණත්, එයා අර වැඩ පිළිවෙල පුරුදු කරන්නේ නැත්නම් එයාට පන්තියේ යම් තැනක් ගන්න බෑ. එක දෙක වෙන්න බෑ. විභාග වලින් පාස් වෙන්න බෑ. හැබැයි කෙනෙක් ඉන්නවා, ඔන්න යම් පමණක අවබෝධයක් තෙන්, ටිකක් අවබෝධයක් තෙන්. එයාට මහා ප්‍රඥාවක් නෑ. හැබැයි එයා ගුරුවරයා කියන දේ හොඳට අහනවා. කලට වෙලාවට කරන්න ඕන ටික කරනවා. අම්මා තාත්තට කීකරුව වැඩපිළිවෙල කරගෙන යනවා. බැරි දේ ආයේ ආයේ පුරුදු කරනවා. ආයේ ආයේ ඉගෙන ගන්නවා. කීකරුව ඉන්නවා. දැන උගත් ගුරුවරයා, දැන උගත් දෙමව්පියෝ කියන දේ අහලා එයා බැරි දේ ආයේ ආයේ පුරුදු කරනවා. එයා දවසක පන්තියේ පළවෙනියත් වෙනවා. එයා දවසක විභාග වලින් ජය ගන්නවා. ඇයි? එයා පඬිතෙක් ඇසුරු කරපු නිසා. එයා යම් වැඩපිළිවෙලක් පුරුදු කරපු නිසා. බැරි වුණත් පුළුවන් වෙන දවසක් එනවා. ආන් ඒ වගේ තමයි අපි කල්යාණ මිත්‍රව ඇසුරු කළොත්, ඒ කල්යාණ දහම පුරුදු කළොත්, ඒ කල්යාණ වූ දහමට දක්ෂ වුණොත්, ඒ අයටත් මේ ජීවිතේ මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පුළුවන් වෙනවා. නිවන් දකින්න ලැබුණොත් ලැබෙන වාසිය මොකක්ද? නිවන් දකින්න ලැබුණොත් ලැබෙන වාසිය තමයි එයාට උපදින්න වෙන්නේ නැහැ. ඉපදුන් නැත්නම් එයාට ලැබෙන දේ මොකක්ද? එයා වයසට යන්නේ
නෑ ලෙඩ වෙන්නේ නෑ මැරෙන්නේ නෑ අකමැති දේවල් ලැබෙන්නේ නෑ කැමති දේවල් නොලැබී තියෙන්නේ නෑ අප්‍රිය අයගෙන් එක්ක එකතු වෙන්න වෙන්නේ නෑ ප්‍රිය අයත් එක්ක වෙන් වෙන්න වෙන්නේ නෑ ආන් එතකොට යාට නිවන නම් වූ සැපය ලැබෙනවා ඉපදීම නැති වුණහම ඒක මේ ජීවිතේ වුණත් කරන්න පුළුවන් ආඩුම ගාන ජීවිත හතකින් හරි උත්සාහ කරන කෙනාට පුළුවන් ඉතින් අපි අද දවසේ මේ පින්වත් දරුවන්ට ලස්සන සූත්‍ර දේශනාවක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ කාරණා 10 ගානේ කරපු දේශනාව කාරණා 10 ගානේ දැන් මේ දරුව හොඳට අහගෙන ඉන්න ඕනේ හොඳට සවන් යොමු කරන්න ඕනේ එකක් මේක රූපවාහිනී වැඩසටහනක් ලක්ෂ ගානක් තව සති දෙක තුනකින් මේ වැඩසටහන බලනවා ලෝකේ රටවල් 10ක් 15ක් මේ වැඩසටහන බලනවා සාමාන්‍යයෙන් ලක්ෂ 7 8ක්වත් දවස් කීපයක් ඇතුලේ මේ වැඩසටහන බලනවා එතකොට අනුරාධපුරේ නිවත්තක චේතිය ගැන ලෝකෙටම පණිවිඩයක් යනවා ඒ ඔබ ඉන්න විදිහට ඔබ හැසිරෙන විදිහට නේද අපි අහලා තියෙනවා කොහෙද තැනක තිබුණා අනුරාධපුරේ නිවත්තක චේතිය කියන්නේ ලංකාවේ හොඳම පාසල් 10න් එකක් කියලා. ඒතර දැන් ලෝකෙම මේක දැක්කොත් එහෙම නේද? ඒ නිසා ඒ ගෞරවේ රැකගන්නත් වෙනවා. එහෙම ගෞරවේ රැකගෙන අපි මේ දහම් දේශනාව අහන්න ඕනේ. එතකොට අද දවසේ ඔබට කියලා දෙන්නේ ලස්සන සූත්‍ර දේශනාව. ඔබට හොඳට තේරෙනවා මේක. ඔබට කියලා දුන්නාම වැටහෙයි කල යුත්තේ මොකද්ද කියලා. දේශනාවේ නම පඨම පච්චෝ රෝහිණී සූත්‍රය. පඨම කියන්නේ ප්‍රථම කියන එක. පළවෙනි කියන එක. පච්චෝ රෝහිණී සූත්‍රය කියන්නේ පෞසේදීම කියන එක. එතකොට පෞසේදීම ගැන දේශනා කරපු පළවෙනි දේශනාව. අපි අහලා තියෙනවානේ පෞ සෝදනවා කියනවා. පව් සමා කරනවා කියනවා නේද? දැන් මේ බුදුරජාණන් වහන්සේ වුණ පව් හෝදන හැටි කියලා දෙනවා. අපේ ලොකු දෙයක් නේද? තොගයක් පව් තියෙනවා. කොහොම හරි හෝදා ගන්න ලැබුණොත් හොඳයි. එතකොට පව් සමා කරන පව් සෝදන කාරණයක් ගැන අපි අහලා තියෙනවානේ. ඕන්න බුදුරජාණන් වහන්සේත් පව් හෝදන ගැන කියලා දෙනවා. පව් සමා කරන එකක් ගැන කියලා දෙනවා එදා ජානුස්සෝනි කියන බ්‍රාහමණෙක් පොය දවසේ ඔළුව විතරක් හොදනවා ගඟකට බැහැලා දැන් මේ බමුණ මොකද කරන්නේ ගඟකට බැහැලා ඔළුව හොදනවා ඔළුව හොදලා නේද බමුණ හොදන්නේ ඔළුව විතරයි ගඟේ බැහැලා ඔළුව හොදලා මොකද කරන්නේ අලුත් පට වස්ත්‍ර යුගලක් ඇඳ ගන්නවා අලුත් ඇඳුන් ඇඳගෙන මොකද කරන්නේ අමු කුසතන මිටක් අරගෙන කුසතන කියලා තියෙනවා තනකොළ වර්ගයක් ආන් ඒකෙන් තනකොළ මිටක් අරගෙන භාග්‍යතුන් වහන්සේට පැත්තකට වෙන්න ළඟම නුදුරින් එකත් පසව ඉඳගත්තා භාග්‍යතුන් වහන්සේත් පොහෝ දිනේ හිස පමණක් ස්නානය කොට අලුත් මොකද වෙන්නේ පාට වස්ත්‍ර යුගලක් හැඳ අමු කුස තන මිටක් අතට අරගත්තු එකත් පසව හිටපු ජානුස්සෝනි බ්‍රාහ්මණයව දැක්කා මේ පොයේ දවසේ ඔළුව විතරක් හොදාගෙන අමු තනකොළ මිටක් අරගෙන බුදුරජාණන් වහන්සේට පැත්තෙන් ඉඳගත්තු ජානුස්සෝනි බමුණව දැක්කා දැකලා ජානුස්සෝනි බ්‍රාහ්මණයට මෙන්න මෙහෙම වැදාලා කිම බ්‍රාහ්මණය ඔබ මේ පොහොය දිනේ ඔළුව විතරක් හොදලා ඔළුව විතරක් නාලා අලුත් පට වස්ත්‍ර යුගලයක් ඇඳගෙන අමු කුස තන මිටක් අතට අරගෙන එකත් පසව සිටින්නේ මොකද අද බ්‍රාහ්මණ කුලේට මොකක් හරි අමුතු දෙයක්ද විශේෂ සිද්ධියක්ද කියලා අහනවා
ආපුවාම මේ ජානුස්සෝනි කියන බමුණ කියනවා බවත් ගෞතමයන් වහන්සේ අද බ්‍රාහ්මණ කුලයට පව් සෝදන දවස නොවැ අද තමයි බමුණෝ පව් හෝදන දවස කියනවා. දැන් ඔය වාගේම තවත් බමුණෙක් ඔය පව් හෝදන කතාවකදී පොඩි ළමෙක් නිසා අන්ත අසරණ වුණා. දවසක් ඔය වගේම බමුණෙක් පව් හෝදනවා දැන් ගංගේ නානෝ. උදේ පාන්දර හීතල වතුරේ මේ බමුණ දැන් ඔන්න කිමිදිලා උඩට ආව එක සැරයක්. ආයේ මේ සබන් ගෑවිලි ඇඟ ඇතිරිලි නෑ. කෙලින්ම වතුරේ බුණා උඩට මතු වුණා. පව් හේදුනා කියලා ගොඩට ආව. ගොඩට එන්න එනකොට පොඩි කොල්ලෙක් ආව. ඇවිල්ලා අහනවා මාමේ මොකද ඔය කොලේ? ඒතකොට කියනවා පුතේ පව් හෝදනවා. ඒ කියන්නේ මාමේ පුතේ මේ ගංගේ බැහැලා එක පාරක් කිමිදෙලා උඩට ආපුහම පව් හේදෙනවා. මාමේ කොච්චර කල් කරපු පව්ද හේදෙන්නේ? පුතේ මුළු ජීවිතේම කරපු පව් හේදිලා යනවා කියලා. එදොඩ පොඩි කොල්ල අහනවා මාමේ නොදන්න නිසා අහන්නේ. පඬිත කතාවක් නෙවෙයි මේක. මාමේ මට කියන්නකො දැන් මාමා එක දවසක් මේ ගඟේ බැහැලා නාපුහම ඇත්තටම පව් හේදෙනවද? ඔව් පුතේ එක දවසක් නාපු ගමන් ජීවිත කාලෙම කරපු පව් හේදෙනවා කියලා. මාමේ නොදන්නා කමට කිව්වට තරහ වෙන්න එපා. මාමේ එක දවසක් ගඟේ බැහැලා නැවහම පව් හේදෙනවා නම් මේ ගඟේ මාළුන්ට පව් නැතුව ඇතිනේ. උන් හැමදා ගඟේ නෝ කියලා ඇහුවා. ආන් එතකොට තේරුණාලු ගංගේ බැහැලා පව් හොදන්ට බෑ කියලා. ඉතින් ජානුසෝනි බමුණත් ඔළුව විතරක් ගංගේ තෙමලා ඕන්න පව් හොදන දිනේ නෑ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය බ්‍රාහ්මණයන්ගේ පව් සේදීම සිදුවන්නේ කොයි අයුරින්ද කියලා අහනවා. දැන් බමුණ කොහොමද පව් හොදන්නේ කියලා ඇහුවා. එතකොට ඔන්න බමුණ පව් හෝදන හැටි කියලනවා. බවත් ගෞතමේනි මෙහිලා බ්‍රාහ්මණවරු පෝය දවසේ හිස පමණක් ස්නානය කොට අලුත් පට වස්ත්‍ර ඇඳගෙන මොකද වෙන්නේ? පොළොවේ අමුගොම ගානවා කියලා. ගෙදර බිම අමුගොම ගානවා කියලා. ගාලා අලුත් හීතන ඒ මත අතුරනවා කියලා. අතුරලා වැලි රැසට හා ගිනිහල් ගෙට අතර සැතපීම කරනවා කියලා. වැලි රැසට හා මොනවද වෙන්නේ? ගිනිහල් ගේ අතර සැතපෙනවා කියලා. ඔහු ඒ රාත්‍රියේ තුන්වරක් නැගිට දෑත් බැඳගෙන අර ගිනි ගොඩ ගාව දිහාට හැරිලා කියනවා කියනවා. බවත් ගින්නට අපි පව් සෝදා හරිනවා. ගින්නට අපේ පව් දානවා. බවත් ගින්නට අපේ පව් දානවා. එතකොට පව් පිච්චිලා දැවිලා අළු වෙලා යත්වා පව්සේ දේවා කියලා අපි හිතනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ ගින්නට බොහෝ ගිතෙල් බොහෝ වෙනරු දානවා කියනවා. රාත්‍රි ඇවෑමෙන් පහුවදා එළි වුණාම හොඳට කාලා බීලා අපි සතුටු වෙනවා පව් හේදුනා කියලා. ඕන් අපේ පව් හේදෙන විදිහ කිව්වා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවනේ බ්‍රාහ්මණය බමුණන්ගේ පව් හෝදන විදිය එක විදිහක්. ආර්ය න්‍යායේ ආර්ය විනේ පව් හෝදන විදිය තවත් විදිහක් නොවැ කියලා කිව්වා. බමුණ පව් හෝදන විදිය එක විදිහක්. ආර්ය න්‍යායේ පව් හෝදන විදිය ආර්ය විනේ පව් හෝදන විදිය තව විදිහක් නොවැ කියලා කිව්වා. කිව්වහම මොකද වෙන්නේ? මේ බමුණ අහනවා බවත් ගෞතමේනි ආර්ය විනේ පව් සේදීම වෙන්නේ කොහොමද? ආර්ය විනේ කොහොමද පව් හොදන්නේ? දැන් මම නම් අපේ විදිහ කිව්වා. ඔබ වහන්සේලා කොහොමද පව් හොදන්නේ කියලා ඇහුවා. බවත් ගෞතමයාණෝ යම්සේ ආර්ය විනේ පව් සේදීම වෙයිද ඒ අයුරින් අපිට දහම් දේශන සේක්වා. ඒක දැනගන්න අපිට කියලා දෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් බ්‍රාහ්මණේ ඕන් අහන්න.
හොඳට නුවණින් විමසන්ට. එහෙනම් මේ පින්වත් දරුව පවහෝදන හැටි හොඳට අහගන්න. නුවණින් විමසන්ට. ඇති පදං කරපු පව් අද ඉඳන් හෝදණ්ඩයි තියෙන්නේ. නේද? මේ වෙනකන් කරපු පව් බුදුරජාණන් වහන්සේ කියලා දෙන ක්‍රමයට හෝදණ්ඩ තියෙන්නේ. නේද? හීතලද දන්නේ නේද? ඈ හීතලේ නාන්න කියයිද දන්නේ නැහැ. එහෙම නැත්තම් කොහොඹ කොළ දාලා නේද කහ ටිකක් දාලා නාලා හොදන්න කියයිද දන්නේ නැහැ. අහන්නකො බුදුරජාණන්සේ පව් හොදන්න කියන හැටි. පුදී බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේ නාන ක්‍රම දෙකක් ගැන කියන. නාන්න ක්‍රම දෙකක්. පළවෙනි එක තමයි වතුර ඇතුව නාන්නත් පුළුවන්. දෙවෙනි එක තමයි වතුර නැතුව නාන්නත් පුළුවන්. අපේ ඉඩෝර කාලෙටත් නාන ක්‍රමයක් තියෙනවා වගේ නේ. ඔව් වතුර ඇතුව නානවා කියන්නේ දැන් ඔයාලා නාන ක්‍රමයට. වතුර නැතුව නාන්නේ බුද්ධ ශාසනයේ ක්‍රමයට. වතුර නැතුව නානවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරනවා කියන එකට. ආර්ය සත්‍ය පුරුදු කරනවා කියන එකට. වතුර නැතුව නානවා කියන්නේ. ඉතින් දරුවෝ හොඳට අහගන්න ඕන. අදවත් හරියට නාගන්න හැටි ඒගෙන ගන්න. මෙච්චර කල් නෑව වතුරෙන් කිසි පිරිසිදුවක් නෑ. කුණු කඳ නම් ඔය පොඩ්ඩක් පිරිසිදු වෙනවා. ඒත් මේ හිත පිරිසිදු වෙන්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ කඳ පිරිසිදු කරන ක්‍රමයක් නෙවෙයි හිත පිරිසිදු කරන ක්‍රමයක් කියලා දෙන්නේ. හිත පිරිසිදු නම් කඳ ගඳ ගැහුවත් කමක් නෑ. මොකද හිතේ පිරිසිදු බව දෙව්ලොව සිසාරා යනවා. ඒ සුවඳ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් බ්‍රාහ්මණේ ඕන් අහන්න ඕනේ. නුවණින් විමසන්ට ඕනේ. එහෙනම් මමත් මේ පින්වත් දරුවන්ට කියනවා. එහෙනම් පින්වත් දරුවනේ දැන් හොඳට අහගන්න ඕනේ. නුවණින් විමසන්ට ඕනේ. නේද? නුවණින් විමසන්ට ඕනේ. එතකොට බමුණ කියනවා එසේය බවත්නි කියලා ජානුස්සෝනි බමුණ පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා. කොහොමද බුදුරජාණන් වහන්සේගේ ආර්ය විනේ පෞසෝදන විදිහ? බ්‍රාහ්මණය මෙහිලා ආර්ය ශ්‍රාවකයා. කවුද ආර්ය ශ්‍රාවකයා? ආර්ය ශ්‍රාවකයා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා, ධර්මයේ සරණ ගිය කෙනා, සංඝයා සරණ ගිය කෙනා, සිල්පද සමාදන් වෙලා රකින කෙනා. මොකද කරන්නේ? වැරදි දෘෂ්ටිය නිසා මෙලවදී පව් කරනවා කියනවා. පවිටු විපාක විඳිනවා කියනවා පව් වලින්. පරලවදී පවිටු විපාක ලබනවා කියනවා. වැරදි දෘෂ්ටියක් තියෙනකොට එයා මෙලොවත් දුක් විපාක විඳිනවා කියනවා. පරලොවත් දුක් විපාක විඳිනවා කියනවා. එතකොට එයා කල්පනා කරනවා මා තුල වැරදි දෘෂ්ටියක් තිබුණොත් මෙලොවත් මට විපාක විඳින්න වෙනවා. පරලොවත් මට විපාක විඳින්න වෙනවා කියලා. එයා නුවණින් කල්පනා කරලා වැරදි දෘෂ්ටි අතාරිනවා කියනවා. මොකද්ද එයා අතාරින්නේ? වැරදි දෘෂ්ටිය. වැරදි දෘෂ්ටි අතාරිනවා කියනවා. එතකොට ඒ වැරදි දෘෂ්ටි අතාරිනකොට කොහොමද අතාරින්නේ? එයා හිතනවා කියනවා මෙලොවත් වැරදි දෘෂ්ටිය නිසා මට විපාක විඳින්න වෙනවා. පරලොවදිත් වැරදි දෘෂ්ටිය නිසා මට විපාක විඳින්න වෙනවා කියලා හිතලා එයා වැරදි දෘෂ්ටි අතාරිනවා කියලා. මොකද්ද වැරදි දෘෂ්ටිය? ඔන්න වැරදි දෘෂ්ටි 10ක් තියෙනවා. ලෞකික වැරදි දෘෂ්ටි. මොනවද ඒ? තමයි පිම්පව් කියලා දෙයක් නැහැ කියලා හිතන් ඉන්නවා. කර්ම කර්මඵල කියලා එකක් නැහැ. පිම්පව් කියලා එකක් නැහැ කියලා හිතන් ඉන්නවා. ඒක වැරදි දෘෂ්ටියක්. ඒක අතාරිනවා. ඊළඟට එයා හිතන් ඉන්නවා පුද පූජාවන්ගේ විපාක නැහැ. බුදුන් වැඳට වැඩක් නැහැ. මල් පූජා කළාට වැඩක්
නෑ. හඳුන් කූරු පූජකලාට වැඩක් නෑ. ආහාර පූජකලාට වැඩක් නෑ. ඕවා වැඩකට නැති දේවල්. ඕවා තේරුමක් නෑ කියලා හිතන්නේ. ඒක වැරදි දෘෂ්ටිය. ඊළඟට එයා හිතනවා සේවා කටයුතු වල විපාක නෑ. ඔය උදව් කරලා ඊළඟට උපකාර කරලා වැඩක් නෑ කියන. උදව් කරලා වැඩක් නෑ. උපකාර කරලා වැඩක් නෑ. සේවා කටයුතු කරලා වැඩක් නෑ කියලා එයා හිතනවා. ඒක වැරදි දෘෂ්ටිය. ඊළඟට අම්මා කියලා විශේෂ කෙනෙක් නෑ. දෙයියෝ තමයි මැව්වේ කියලා හිතන් ඉන්නවා. අම්මා කියලා විශේෂ කෙනෙක් නෑ. තාත්තා කියලා විශේෂ කෙනෙක් නෑ. ඔන්න වැරදි දෘෂ්ටියක් තියෙනවා එයාට. අපි මේ දෙවියන් වහන්සේ තමයි මැව්වේ. අම්මා නෙමේ අපි ඔයි පැද්දෙව්වේ. තාත්තා නෙවෙයි අපිව ඒ කාරණාවට උදව් කළේ. අම්මා කියලා කෙනෙක් නෑ. තාත්තා කියලා කෙනෙක් නෑ. ඊළඟට මෙලොව කියලා එකක් නෑ. පරලොව කියලා එකක් නෑ කියලා හිතන් ඉන්නවා. ඔය යන ලෝකයක් නෑ. කවුද දන්නේ ඊළඟට උපදීද? ඉන්න කංකාලා බීලා ඉන්නෙපැයි කියලා හිතන් ඉන්නවා. ඒක වැරදි දෘෂ්ටිය කියනවා. ඊළඟට එයා හිතනවා කියනවා ඕපපාතික උපතක් නෑ. එයා හිතන්නේ අපි මැරෙනවා ආයෙත් මිනිස් වෙලා උපදිනවා කියලා. ඕපපාතික උපදින ලෝක නෑ. ඒ කියන්නේ එයා ප්‍රතික්ෂේප කරනවා අපාය නෑ. අසුර ලෝකේ නෑ. පෙරේත ලෝක කියලා එකක් නෑ. දිව්‍ය ලෝක නෑ. බ්‍රහ්ම ලෝක නෑ. ඔය ඔක්කොම මෙහෙ තියෙන්නේ. අපායත් මෙහෙ, දිව්‍ය ලෝකෙත් මෙහෙ කියලා වැරදි දෘෂ්ටියක ඉන්නවා. එයා මේ දහම ඉගෙනගෙන ඕන්න වැරදි දෘෂ්ටි අතාරිනවා කියලා. ඊළඟට වැරදි දෘෂ්ටියක් තියෙනවා කියනවා මේ ලෝකේ අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේලා වගේ අය නෑ කියලා හිතන් ඉන්නවා කියලා. මේ ලෝකේ අවබෝධ කරපු ආං ශාස්ත්‍රවරු නෑ කියලා හිතාගෙන ඉන්නවගෙන. මේක තමයි වැරදි දෘෂ්ටිය. ඒක තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේක තමයි ලෞකික වැරදි දෘෂ්ටිය. ආං ඒක අතාරිනවා කියන. මෙලොවටත් යහපත නෑ. පරලොවටත් යහපතක් වෙන්නේ නෑ. මෙලොවත් දුක් විපාක ලැබෙනවා. පරලොවත් දුක් විපාක ලැබෙනවා කියලා මොකද වෙන්නේ? එයා වැරදි දෘෂ්ටි අතාරිනවා කියනවා. දැන් ඔන්න හිතන්නකො කෙනෙක් හිතනවා පින් පව් නෑ කියලා. එතකොට එයා ගානක් නැතුව පව් කරනවා. අම්මා කියලා විශේෂ කෙනෙක් නෑ, තාත්තා කියලා විශේෂ කෙනෙක් නෑ කියලා හිතපු ගමන් එයා තින් අම්මා තාත්තා වුණත් මැරෙනවා. ඊළඟට මෙලෝ පරලොව කියලා එකක් නෑ කියලා දැනගත්තාම එයා හිතනවා මොකක් කියලාද? අයියෝ මැරිලා අපි කොහේ ආයිද දන්නේ නැහැ නේ කියලා ඔහි පව් කරනවා. ඒ කරන පව් නිසා එයා මෙලොවත් දුක් විඳිනවා, පරලොවත් දුක් විඳිනවා කියනවා. ඉතින් මේ බව තේරුම් ගන්න ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? ඒ මෙලොව පරලොව පවිතු විපාක දැකලා එයා ඒවා නුවණින් විමසලා මොකද කරන්නේ? වැරදි දෘෂ්ටි අතාරිනවා කියනවා. ඊළඟට එයා ලෝකෝත්තර සම්මාදිට්ඨියට එනවා කියනවා. චතුරාර්ය සත්‍ය පිළිගන්නවා කියනවා. එහෙම කරලා වැරදි දෘෂ්ටිය අතාරිනවා කියනවා. වැරදි දෘෂ්ටි අතාරිනවා කියන්නේ මොකක්ද? ඒ විට වැරදි දෘෂ්ටිය නම් වූ පව් හොයේදුවා කියලා කියනවා. එහෙමනම් එයා කොහොමද එන්නේ? එයා විශ්වාස කරනවා ඔන්න පිම්පව් කියලා එකක් තියෙනවා. ඊළඟට සේවා කටයුතු වල විපාක තියෙනවා. ඊළඟට කර්මඵල තියෙනවා. පුද පූජාවන්ගේ විපාක තියෙනවා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. මෙලොව පරලොව කියලා එකක් තියෙනවා. ඕපපාතික උපතක් තියෙනවා. ඒ වගේම මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා ඔන්න එයා ලෞකික සම්මාදිට්ඨියට එනවා. ඊළඟට එයා දුක කියන ආර්ය සත්‍ය පිළිගන්නවා. දුකේ හට ගැනීම පිළිගන්නවා. දුක නැති වෙනවා කියන එක
පිළිගන්නවා. එයා දුක නැති වෙන ප්‍රතිපදාව පිළිගන්නවා. ඔන්න එයා මොකද කරන්නේ? නිවැරදි දෘෂ්ටියට එනවා. එයා හිටියේ වැරදි දෘෂ්ටියක දහම අහලා එයා නිවැරදි දෘෂ්ටියට එනවා. නිවැරදි දෘෂ්ටියට එනකොටම එයා වැරදි දෘෂ්ටිය නම් වූ පව හේදුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් ඔන්න පව් හොදන්න බැරිද මේ දැන්? පුළුවන් නේද? වතුර ඕනේද පව් හොදන්න? වතුර ඕනේ නෑ. මොනවද ඕනේ? ප්‍රඥාව ඕනේ. මොකද්ද ඕනේ පව් හොදන්න? ප්‍රඥාව. වැරදි දෘෂ්ටිය පුරුදු කරපු කෙනා නිවැරදි දෘෂ්ටිය පුරුදු කරපු ගමන් ඒ වැරදි දෘෂ්ටිය කියන පව හේදෙනවා කියන. වැරදි දෘෂ්ටිය කරපු කෙනා වැරදි දෘෂ්ටිය පුරුදු කරපු කෙනා නිවැරදි දෘෂ්ටියට ආපු ගමන් නිවැරදි දෘෂ්ටිය පුරුදු කරන්න ගත්තු ගමන් මොකද වෙන්නේ? වැරදි දෘෂ්ටිය කියන පව හේදෙනවා කියන. තේරුණාද පව් හොදන හැටි? තේරුණා. එහෙනම් මහපාරෙත් අපිට පව් හොදන්න බැරිද? පුළුවන්. මහා දබවැහි කාලෙත් පව් හොදන්න බැරිද? පුළුවන්. ඇල්වතුර පොදක්වත් නැතුව අපිට පව් හොදන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද පව් හොදන්නේ? නුවණින් විමස විමස, ප්‍රඥාවෙන් දැක දැක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැරදි සංකල්පනා නිසා මෙලොවදිත් පරලොවදිත් පවිටු විපාක ලැබෙනවා කියලා ඔන්න මෙයා නුවණින් විමසනවා කියන. වැරදි සංකල්පනා නිසා මොකද වෙන්නේ? මෙලොවත් පවිටු විපාක ලැබෙනවා, පරලොවත් පවිටු විපාක ලැබෙනවා. මොනවද වැරදි සංකල්පනා තුනයි තියෙන්නේ? මොනවද? ඔන්න අත්හැරීමේ සංකල්පනාවක් නැහැ. එයා ගොඩ ගහනවා. හරි ලෝභයි. අත්හරින්න ගානක් නැහැ. ඊළඟට එයා තුල තියෙනවා හිංසා කරන සංකල්පනා. හිංසා කරන්නමයි හිත. ඊළඟට එයා තුල තියෙනවා තරහ සිතිවිලි. ආන් ඒව තමයි වැරදි සංකල්පනා. එහෙමනම් ලෝභකම, ඊළඟට තරහව, ඊළඟට හිංසා කරන සිතිවිලි, මේවා තමයි වැරදි සංකල්පනා. මෙන්න මේ වැරදි සංකල්පනා නිසා එයාට මෙලොවත් නරක විපාක ලැබෙනවා, පරලොවත් දුෂ්ට විපාක ලැබෙනවා. තරහ ගියාම මෙලොවත් අර්බුද ඇති වෙනවා, පරලොවටත් දුක්ඛිත උපතක් ලැබෙනවා. කාට හරි හිංසා කරන සිතිවිලි ඇති වුණොත් මෙලොවත් විපාක ලැබෙනවා, පරලොවත් දුක්ඛිත විපාක ලැබෙනවා. අත්හැරීම පුරුදු කරන්නේ නැත්නම්, ලෝභ සහගතයි නම් එයාට මෙලොවත් නරක විපාක ලැබෙනවා, පරලොවත් නරක විපාක ලැබෙනවා. මෙයා මොකද කරන්නේ? හොඳට නුවණින් විමසලා වැරදි සංකල්පනා අතාරිනවා කියලා. අතෑරලා මොකද වෙන්නේ? එයා නිවැරදි සංකල්පනා පුරුදු කරනවා කියලා. එතකොට නුවණින් විමසලා වැරදි සංකල්පනා අතාරිනවා කියනවා. එයා මොකද කරන්නේ? නෙක්ඛම්ම සංකල්පනා පුරුදු කරනවා කියනවා. අත්හැරීම ඇති කරගන්නවා කියනවා. අත්හැරීමේ සිතිවිලි. ඊළඟට එයා අවිහිංසා සිතිවිලි ඇති කරගන්නවා කියනවා. කාටවත් හිරිහැරයක් කරන්න හොඳ නෑ කියන හිතිවිලි ඇති කරගන්නවා කියනවා. ඊළඟට අව්‍යාපාද සිතිවිලි, තරහ නැති සිතිවිලි ඇති කරගන්නවා කියනවා. ඒ කියන්නේ මෛත්‍රී සහගත සිතිවිලි ඇති කරගන්නවා කියනවා. ආන් ඒක මොකද්ද? නිවැරදි සංකල්පනා කියනවා. එහෙනම් මෛත්‍රිය, අවිහිංසා සිතිවිලි, ඊළඟට අත්හැරීමේ සිතිවිලි කියන්නේ මොනවද? නිවැරදි සංකල්පනා. කෙනෙක් වැරදි සංකල්පනා අතෑරලා නිවැරදි සංකල්පනාවලට ආපු ගමන් වැරදි සංකල්පනා නම් වූ පව් හේදුවා වෙනවා. දැන් එහෙනම් ඔයාලගේ හිතේ තරහ නැති කරපු ගමන්, හිංසා සහගත සිතිවිලි නැති කරපු ගමන්, ඊළඟට ඔය ලෝභකම තමන්ටම එකතු කරන එක නැති කරපු ගමන්, බෙදා හදාගෙන කනකොට නැති අයට දෙනකොට අපි පව් හේදුවා වෙනවද නැ? පව් හේදුවා වෙනවා. එහෙනම් බුද්ධ ශාසනයේ පව් හෝදන ක්‍රමේ බමුණන්ගේ ක්‍රමයට වඩා වෙනස්ද නැ?
වෙනස්. එහෙනම් ඔයාලා ළඟ කෑම එකක් තියෙනවා. කෑම එකක් නැති කෙනෙකුට දුන්නහම ඔන්න මොකද වෙන්නේ? අන්න අත්හැරීම නම් වූ කාරණේ පුරුදු වෙනවා. මොකද වෙන්නේ? පව් හේදුනා වෙනවා. ඔන්න තරහ යන ඔයාලා මෛත්‍රිය පුරුදු කරනවා. ඔන්න පව් හේදෙන්න පටන් ගන්නවා. හිංසා කරන සිතිවිලි එනකොට ඔන්න ඔයාලට හිංසා කරන සිතිවිලි නැති කරගන්නවා. අවිහිංසා සිතිවිලි ඇති කරගන්නවා. පව් හේදෙනවද නැද්ද? පව් හේදෙනවා. මෙලොවත් සැප ලැබෙනවා, පරලොවත් සැප ලැබෙනවා. මේක කොහොමද කරන්න ඕනේ? නුවණින් විමස විමස. කොහොමද කරන්නේ? නුවණින් විමස විමස තමයි කරන්නේ. ඊළඟට ඔන්න බුදුරජාණන් සේ දේශනා කරනවා, වැරදි වචන භාවිත කරනකොට මෙලොවදිත් නරක විපාක ලැබෙනවා කියනවා. පරලොවත් නරක විපාක ලැබෙනවා කියනවා. වැරදි වචන භාවිතා කරනකොට. එතකොට එයා ඒක නුවණින් විමසනවා කියනවා. මං වැරදි වචන භාවිත කළොත් මෙලොවත් මට නරක විපාක, පරලොවත් මට නරක විපාක ලැබෙනවා. ඒ නිසා මං වැරදි වචන භාවිතේ නවත්තන්න ඕනේ. වැරදි වචන හතරක් තියෙනවා. මොනවද වැරදි වචන? බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කතා කිරීම. දැන් එහෙනම් මේ දරුව බොරු කියන එක නවත්තපු ගමන්, වැරදි කේලම් කියන එක නවත්තපු ගමන්, පරුස වචන කියන එක නවත්තපු ගමන්, හිස් වචන කියන එක නවත්තපු ගමන්, වැරදි වචන භාවිතය නම් වූ පව හේදුවා වෙනවා නිවැරදි වචන භාවිතා කිරීමෙන්. එහෙනම් අද දවසේම බැරිද පව් හොදන්න? පුළුවන් නේද? කොහොමද පව් හොදන්නේ? වතුර ඇතුවද නැතුවද? වතුර නැතුව මොන වලින්ද පව් හොදන්නේ? නුවණින් විමස විමස ප්‍රඥාවෙන් පව් ටික හොදලා දානවා. මේ බොරු කියන එක මට හොඳ නෑ, අන් අයට හොඳත් නෑ, අපි හැමෝටම හොඳ නෑ. කේලම, පරුස වචන, හිස් වචන මෙලොවට යහපතකුත් නෑ, පරලොවට යහපතකුත් නෑ කියලා දැනගෙන එයා වැරදි වචන අතාරිනවා. අතාරිනකොටම වැරදි වචන නම් වූ පව හේදිලා යනවා නිවැරදි වචන භාවිතා කරන්න ගත්තට පස්සේ. දැන් තේරෙනවද දරුවන්ට පව් හොදන තුන්වෙනි ක්‍රමේ? ඔව්. මොකද්ද? නිවැරදි වචන භාවිතය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වැරදි කායික ක්‍රියා නිසා. මොකද දරුවනේ? වැරදි කායික ක්‍රියා නිසා මොකද වෙන්නේ? ඔව්, මෙලොවදිත් පවිතු විපාක ලැබෙනවා, පරලොවත් පවිතු විපාක ලැබෙනවා කියනවා. වැරදි කායික ක්‍රියා නිසා. මොනවද වැරදි කායික ක්‍රියා? සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. මේවා තමයි වැරදි කායික ක්‍රියා. මෙන්න මේවා නිසා මොකද වෙන්නේ? ඔන්න පව් හැදෙනවා කියනවා. දැන් කවුරු හරි කෙනෙක් වැරදි කායික ක්‍රියා මෙලොවත් දුක් විපාක දෙන නිසා, පරලොවත් පවිතු විපාක දෙන නිසා මං ඒවා අතාරිනවා කියලා නුවණින් විමසලා අත්හරිනවා. එතකොට මෙන්න මේ වැරදි කායික ක්‍රියා අතෑරපු ගමන්, සත්තු මරණ එක නවත්තපු ගමන්, හොරකම නවත්තපු ගමන්, වැරදි කාම සේවනය නවත්තපු ගමන් එයා මොකද වෙන්නේ? නිවැරදි කායික ක්‍රියාවලට මාරු වෙනවා. වැරදි කායික ක්‍රියා නම් වූ පව හේදුවා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් වැරදි කායික ක්‍රියා කරන කෙනෙක් ඒක මට යහපත පිණිස පවතින්නේ මෙලොවටත් පරලොවටත් කියලා තේරුම් අරගෙන එයා ඒක නැවත්තපු ගමන් පව් හේදුවා වෙනවා. පව් හේදුවා වෙනවා. දැන් කීයක් පව් හේදුවද? හතර විදිහකට පව් හේදුවා. කොහොමද? නිවැරදි දෘෂ්ටියට ඇවිල්ලා, නිවැරදි සංකල්පනාවට ඇවිල්ලා, නිවැරදි වචන භාවිතා කරලා, නිවැරදි කායික ක්‍රියා පාවිච්චි කරලා ඔන්න හතර විදිහකට පව් හේදුවා. පස්වෙනි විදිය මොකද්ද? නිවැරදි ජීවිකාව. ඒ කියන්නේ වැරදි විදියට ජීවත් වෙන්නේ.
ඔන්න මිනිස්සු ඉන්නවා දරුවනේ ගඩොල් කුඩු දාලා මිරිස් විකුණනවා. එතකොට මොකද වෙන්නේ? බර වැඩි වෙනවා. වැරදි ජීවිත. දැන් මේ ළමයි නොදන්නේවා කියලා දීලා පටන් ගනීද දන්නේ නැහැ. ඔන්න ගස් ලැබු ඇට දාලා ගම්බිරිස් ඝනම වැඩිනේ විකුණනවා. ඔන්න සමහරේවට වතුර ගහලා බර වැඩි කරනවා. නැති ගුණ කියනවා. නේද? මේවා ගාපුවාම සතියෙන් ලස්සන වෙනවා කියනවා. බලපුවාම එහෙම වෙන්නේ නැහැ අවුරුද්දකින්වත්. නැති ගුණ කියනවා, බොරු කියනවා. එහෙම කියලා යමක් විකුණනවා, ජීවිතේ පවත්වාගෙන යනවා. අන්න වැරදි ජීවිකාව. දැන් මේ වැරදි ජීවිකාව කරගෙන යනකොට එයාට මෙලොවත් පවිටු විපාක ලැබෙනවා, පරලොවත් නරක විපාක ලැබෙනවා. මෙලොව පරලොව දෙකේම මට පවිටු විපාක ලැබෙනවනේ කියලා මෙයා නුවණින් විමසලා මොකද කරන්නේ? එයා නිවැරදි ජීවිකාවකට එනවා. එයා වැරදි ජීවිකාව අතාරිනවා. නිවැරදි ජීවිකාවකට ආපු ගමන්, වැරදි ජීවිකාව අතහැරපු ගමන් පව් සේදුවා වෙනවා. එතකොට ආයෙ අදින් පස්සේ ගඩොල් කුඩු දාලා මිරිස් විකුණන්නේ නැහැ. ගස් ලැබු ඇට දාලා ගම්බිරිස් විකුණන්නේ නැහැ. වතුර ගහලා මොනවද වෙන්නේ? බර වැඩි කරගන්නේ නැහැ. නැති ගුණ කියන්නේ නැහැ. නේද? ආන් එයා ඇත්ත ඇති සැටියෙන් කරලා ජීවිකාව පවත්ත ගන්න. එතකොට එයා පව් හේදුවා වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වැරදි උත්සාහය නිසාත්. මොකද වෙන්නේ? වැරදි උත්සාහය නිසාත් මෙලොවත් පවිටු විපාක ලැබෙනවා, පරලොවත් පවිටු විපාක ලැබෙනවා. මොකද්ද වැරදි උත්සාහය? වැරදි උත්සාහය කියන්නේ නිවැරදි උත්සාහේ නැතිකම. මොකද්ද නිවැරදි උත්සාහය කියන්නේ? උපන් අකුසලේ ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. උපන්නේ නැති අකුසල් ඉපදෙන්නේ නැති වෙන්න කටයුතු කරනවා. ඊළඟට උපන් කුසලේ වැඩි දියුණු කරනවා. ඉපදුන් නැති කුසල් ඇති කරගන්න කටයුතු කරනවා. ඒකේ තේරුම පව් නවත්තලා පින් කරන්න පටන් ගන්නවා කියන එක. ඒක තමයි නිවැරදි උත්සාහය. වැරදි උත්සාහය කියන්නේ පව් කරන කෙනා තව තව පව් කරනවා, නිවැරදි වේවා කරන්න පටන් ගන්නෙ නෑ. ආන් ඒ වැරදි උත්සාහය අතෑරලා නිවැරදි උත්සාහයට එනකොටම පව් කරන එක නවත්තලා පින් කරන්න පටන් ගන්නකොට, පව් කරන්නේ පින් කරනවා. අර දීනේ ගාතාවක්, සබ්බ පාපස්ස අකරණං, සියලු පව් දුරු කරනවා. කුසලස්ස උපසම්පදා, කුසල් පුරුදු කරන්න පටන් ගන්නවා. සචිත්ත පරියෝදපනං, හිත හොඳට දමණය කරගන්නවා. ඒතම් බුද්ධාන සාසනං. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඉතින් කෙනෙක් ඉන්නවා, එයා වැරදි උත්සාහය අතෑරලා නිවැරදි උත්සාහයට එනවා. එයා පව් කරන එක නවත්තලා පින් කරන්න පටන් ගන්නවා. පව් කරන්න තියෙන උත්සාහය අතෑරලා පින් කරන්න පටන් ගන්නකොට පව් කරනවා කියන ඒ වැරදි උත්සාහය නම් වූ පාපයේ හේදිලා යනවා කියනවා. පව් සේදෙනවා කියනවා. එතකොට එහෙනම් පව් අතාරින්න උත්සාහ කරනකොට පින් කරන්න පටන් ගන්නකොටම ඔයාලගේ පව් හේදිලා යනවා, නරක දේ හේදිලා යනවා කියන. ඊළඟට වැරදි සිහිය නිසා මෙලොවත් දුක් විපාක ඇති වෙනවා කියනවා. වැරදි සිහිය නිසා පරලොවත් දුක් විපාක ඇති වෙනවා කියනවා. ඕන් අපිට අපේ කය ගැන සිහිය නෑ කියනවා. අපේ විඳීම ගැන සිහියක් නෑ කියනවා. ඊළඟට මොකද වෙන්නේ? අපේ හිත ගැනත් සිහියක් නෑ කියනවා. ධර්මයේ ගැන සිහියකුත් නෑ කියනවා. ඒකට කියනවා වැරදි සිහිය කියලා. උහි ශරීරය පාවිච්චි කරනවා. ඒ ශරීරය පාවිච්චි කරනකොට මේක පවද්ද පිනද්ද කියලාවත් සිහියක් නෑ කියනවා. ඊළඟට උහි සිතිවිලි විඳිවිලි හදිතා ගන්නවා කියනවා. එයා වැරදි සිහියෙන් ඉන්නවා කියනවා. ඕන්න කෙනෙක් වැරදි සිහියේ ඉඳලා නිවැරදි සිහියට එනවා. කය ගැන හොඳට සිහියෙන් ඉන්නවා.
කයනිසා නරකක් වෙන්න දෙන්නේ නැහැ. වේදනාව ගැන හොඳට සීයෙන් ඉන්නවා. නරකක් වෙන්න දෙන්නේ නැහැ වේදනාව හේතු කරගෙන. සිත ගැන හොඳට සීයෙන් ඉන්නවා. මේ වෙලාවේ රාගෙද තියෙන්නේ, ద్వේෂෙද තියෙන්නේ, මෝහෙද තියෙන්නේ කියලා හොඳට සීයෙන් ඉඳලා වැරදි දෙයක් තියෙනවා නම් අතෑරලා දානෝ. ධර්මයේ ගැන හොඳට සීයෙන් ඉන්නවා. එහෙම සිහි කරලා මොකද කරන්නේ? ඒකේ නා ඔන්න නිවැරදි සීයට එනවා. වැරදි සිහි අතාරිනවා. වැරදි සිහි අතෑරීම කියලා කියන්නේ මොකක්ද? පව් හෝදනවා කියන එක. නිවැරදි සීයට එනවා කියන්නේ පව් හෝදනවා කියන එක. දැන් බැරිද මේ දරුවන්ට පව් හෝදන්න? තමන්ගේ ශරීරය ගැන හොඳට සීයෙන් හිටියොත් නිවැරදි කය ගැන සීය, ඔන්න හිත ගැන සීයෙන් ඉන්නෝ. ඕම් මොකද කරන්නේ? තරහ සිතිවිල්ලක් එනවා. එතකොට එයා හිතනවා මට මේක හොඳ නෑ කියලා අතෑරලා දානවා. අතෑරලා දානවා. ඒ නිසා මොකද වෙන්නේ? ඕ නිවැරදි සීයෙන් ඉන්නකොට, වැරදි සිහි අතාරිනකොට මොකද වෙන්නේ? වැරදි සිහි අතාරිනකොට එයා කය හේදුවා වෙනවා. එයා ශරීරේ හේදුවා වෙනවා. පව් හේදුවා වෙනවා කියනවා. එයා පව් හේදුවා කියනවා. පව් හේදුවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවැරදි චිත්‍රේකාග්‍රතාවේ නැත්තම් එතන තියෙන වැරදි චිත්තේකාග්‍රතාවේ කියනවා. වැරදි ක්‍රමවලට හිත එකඟ වෙනවා කියනවා. දැන් බලන්න කොහොන ඔයාලා නාට්‍ය චිත්‍රපටියක් බලනවා. එතකොට වැරදි දෘෂ්ටිය නිසා තමයි හිත එකඟ වෙන්නේ. වැරදි සංකල්පනා නිසා හොඳට හිත එකඟ වෙනවා. ඕන්න මොකක් හරි රූපයක් දිහා බලාගෙන ඉන්නකොට හොඳට හිත එකඟ වෙනවා. හැබැයි ඒක වැරදි දෘෂ්ටියේ ඉඳලා එකඟ වෙන හිතක්. ඒක නිවැරදි එකඟතාවයක් නෙවෙයි. හැබැයි කෙනෙක් නිවැරදි දෘෂ්ටියේ ඉඳලා නිවැරදි සංකල්පනාවේ ඉඳලා මොකද වෙන්නේ? එයා ඔන්න හිත එකඟ කරගන්නවා කියනවා. එයාගේ හිත හොඳට භාවනාවෙන් පළවෙනි ධානයට, දෙවෙනි ධානයට, තුන්වෙනි ධානයට, රූප අරූප ධානවලට හිත එකඟ කරගන්නවා කියනවා. ආන් එහෙම එකඟ කරගන්නකොට අර වැරදි විදියට හිත එකඟ වෙන එක නැති වෙලා යනවා කියනවා. වැරදි විදියට හිත එකඟ වෙන එක නැති වෙලා යනකොට මොකද වෙන්නේ? නිවැරදි චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා කියනවා. එතකොට වැරදි චිත්ත ඒකාග්‍රතාවයේ හේතු කරගෙන පව් සිදු වුණා නම් නිවැරදි චිත්ත ඒකාග්‍රතාවයට එනකොට මොකද වෙන්නේ? පව් හේදිලා යනවා කියනවා. පව් හේදෙනවද නැද්ද? පව් හේදෙනවා. ඊළඟට දරුවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට හිතෙනවා කියනවා මං නිවන් දැකලා කියලා. මම සම්බුදු වෙලා කියලා. මම මහරහතන් වහන්සේ කෙනෙක් කියලා එයාට වැරදි අවබෝධයක් එනවා කියනවා. කෙනෙක් හිතන් ඉන්නවා නම් මම මහරහතන් වහන්සේ කෙනෙක් වුණා කියලා, මම බුදු වුණා කියලා, ඒක වැරදි නම් ඒකට කියනවා වැරදි විමුක්තිය කියලා. එතකොට වැරදි විමුක්තිය තුල ඉන්න කෙනා මොකද වෙන්නේ? ඔන්න වැරදි විමුක්තිය නිසා යාගේ මෙලොවටත් අයහපත වෙනස පවතිනවා, පරලොවටත් අයහපත පිනිස පවතිනවා, දෙලොවටම අයහපත පිනිස පවතිනවා. ඒ විතරක් නෙවෙයි, එයාටත් ඒක අයහපත පිනිස පවතිනවා, අන් අයටත් අයහපත පිනිස පවතිනවා, හැම දෙනාටම අයහපත පිනිස පවතිනවා. අයහපත පිණිස පවතන නිසා ඒක ගැළපෙන්නේ නැහැ. කෙනෙක් ඉන්නවා කියනවා වැරදි විමුක්තියක් තුළ ඉන්නවා. එයා හිතන් ඉන්නවා මම රහත් වෙලා කියලා, මම මාර්ගඵල ලබලා කියලා. ඒ වැරදි දෘෂ්ටිය එයා අතෑරපු ගමන්, වැරදි විමුක්තිය අතෑරපු ගමන් එයා පව් සේදුවා වෙනවා කියනවා. එයා පව් හේදුවා වෙනවා කියනවා. එහෙමනම් මොකද වෙන්නේ? ඕන්න පින්වත් දරුවනේ, පව් හෝදන ක්‍රම 10. අපිට කී විදියකට පව් හෝදන්න පුළුවන්ද? ආකාර 10කට පව් හෝදන්න පුළුවන්. කොහොමද පව් හෝදන්නේ? පව් හෝදන්න පුළුවන් නිවැරදි දෘෂ්ටියට පැමිණිලා, වැරදි දෘෂ්ටිය අතෑරලා.
ඊළඟට දෙවෙනි විදියට පව් හොදන්නේ කොහොමද? වැරදි සංකල්පන අතෑරපු ගමන් පව් හේදුවා වෙනවා. ඊළඟට තුන්වෙනි ක්‍රමය මොකද්ද? වැරදි වචන අතෑරපු ගමන් පව් හේදුවා වෙනවා. ඊළඟට වැරදි කායික ක්‍රියා අතෑරපු ගමන් පව් හේදුවා වෙනවා. ඊළඟට වැරදි ආජීවය දිවි පැවැත්ම අතෑරපු ගමන් පව් හේදුවා වෙනවා. ඊළඟට වැරදි උත්සාහය අතෑරපු ගමන් පව් හේදුවා වෙනවා. ඊළඟට වැරදි සිහිය අතෑරපු ගමන් පව් හේදුවා වෙනවා. ඊළඟට වැරදි ඒකාග්‍රතාවය වැරදි සමාධිය අතෑරපු ගමන් පව් හේදුවා වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? වැරදි ඥානය අතෑරපු ගමන් පව් හේදුවා වෙනවා. වැරදි විමුක්තිය අතෑරපු ගමන් පව් හේදුවා වෙනවා. එහෙමනම් පින්වත් දරුවනේ, අපට කියන්න පව් හේදුවා කියලා කියනකොට ආකාර දෙකකට පව් හොදන්න පුළුවන්. ආකාර කීයකට පව් හොදන්න පුළුවන්ද? දෙකකට පව් හොදන්න පුළුවන්. එකක් තමයි ජානුස්සෝනි බමුණා වගේ. කොහොමද පව් හොදන්න පුළුවන්? ජානුස්සෝනි වගේ පව් හොදන්න පුළුවන් කොහොමද? වතුරේ නාලා නේද? ඒක වැරදි ක්‍රමේද නැද්ද? ඒක වැරදි ක්‍රමේ නේද? ජානුස්සෝනි බමුණා වගේ පව් හොදන ක්‍රමයකොත් තියෙනවා. එහෙනම් ඔය අපි අහලා තියෙන විදිහට පව් සමා කරනවා, පව් හොදනවා කියන ක්‍රමේ වැරදිද නැද්ද? ඒක වැරදි නේද? පව් හොදන්න පුළුවන් කොහොමද? පව් හොදන්න පුළුවන් නිවැරදිම ක්‍රමේ තමයි ආර්ය විනේ තියෙන ක්‍රමේ, බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමේ. එහෙමනම් මේ දරුවන්ට බැරිද අද ඉඳලා පව් හොදන්න පටන් ගන්න? පුළුවන්. ඒකට වතුර ඕනේද? නෑ. මොනවද ඕනේ? නුවණින් විමසීම. මොකද්ද ඕනේ? නුවණින් විමසීම. දැන් නුවණින් විමසන්න නම් මොකක් කරන්න ඕනේ? ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම මොනවා කරන්න ඕනේද? ඒ දහම මතක තියාගන්න ඕනේ. මතක තියාගෙන ඊළඟට අමතක වෙනවට වචනෙන් පුරුදු කරන්න ඕනේ. වචනෙන් පුරුදු කරන දහම තමයි නුවණින් විමසන්න වෙන්නේ. ඒ දහම ජීවිතයට ගලපගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අන්න ඒකෙනා පව් හේදුවා කියන එකට සුදුසුකම් ලබනවා. නුවණින් විමස විමස පව් හොදන්ට ඕනේ. නුවණින් විමස විමස පව් හොදන්න ඕනේ. පව් හොදන්නේ වතුරෙන් නෙවෙයි. එහෙනම් ගඟේ බැහැලා නාලා පව් හොදන්න බෑ. එහෙම නැත්තම් අපි ළිඳකින් නෑවා කියලා පව් හේදෙන්නේ නෑ. උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා එළි වෙනකන්, උපන්දා ඉඳලා මැරෙනකන් වතුර නෑවත් පව් හේදෙන්නේ නෑ. පව් හොදන විදිය ගැන අපි කතා කරමුකෝ. මට ඔයාලා කතා කරලා කියන්න. ඔන්න පව් හොදනකොට පළවෙනිම පව් හොදන ක්‍රමය මොකක්ද? නිවැරදි දෘෂ්ටියට එනවා. මොකක් අතෑරපු ගමන් පව් හේදෙනවා වෙනවද? වැරදි දෘෂ්ටිය අතෑරපු ගමන් පව් හේදුවා වෙනව නේද? වැරදි දෘෂ්ටි මොනවද? ලෞකික වැරදි දෘෂ්ටියකුත් තියෙනවා, ලෝකෝත්තර වැරදි දෘෂ්ටියකුත් තියෙනවා. ඊළඟට ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා, ලෝකෝත්තර සම්මාදිට්ඨියකුත් තියෙනවා. එහෙනම් වැරදි දෘෂ්ටි අතෑරලා සම්මාදිට්ඨියට පැමිණුණොත් එයා පව් හේදුවා වෙනවා. මොනවද වැරදි දෘෂ්ටිය? ලෞකික මිත්‍යා දෘෂ්ටිය. කර්ම කර්මඵල නෑ. ඒ කියන්නේ පින්පව් නෑ. ඊළඟට සේවා කටයුතු වල විපාක නෑ. ඊළඟට පුද පූජාවන්ගේ විපාක නෑ. අම්මා කියලා කෙනෙක් නෑ. තාත්තා කියලා විශේෂ කෙනෙක් නෑ. මෙලොව පරලොව කියලා එකක් නෑ.
ඕපපාතික සත්වයෝ නෑ. ශ්‍රමණක් බ්‍රාහ්මණවරු නෑ ලෝකය අවබෝධ කරපු කියලා වැරදි දෘෂ්ටියකින්. ඊළඟට චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නෑ. චතුරාර්ය සත්‍ය පිළිගන්නේ නෑ. ඔවුන් වැරදි දෘෂ්ටියක ඉන්නවා. වැරදි දෘෂ්ටියක ඉන්නකොට මොකද වෙන්නේ? එයා ඒ වැරදි දෘෂ්ටි අතාරිනවා. නිවැරදි දෘෂ්ටියට එනවා. වැරදි දෘෂ්ටි අතෑරපු ගමන් නුවණින් විමසලා එයා වැරදි දෘෂ්ටිය නම් වූ පව හේදුවා වෙනවා. ඊළඟට වැරදි සංකල්පනා තියෙනවා. මොනවද ඒ වැරදි සංකල්පනා? අව්‍යාපාද වැරදි සංකල්පනා මොනවද? හිංසාකාරී සංකල්පනා තියෙනවා. තරහ සිතිවිලි තියෙනවා. ඊළඟට තියෙනවා ලෝභ සිතිවිලි. අත්හරින්නේ යාලා. ආන් ඒ සංකල්පන අතාරිනවා. එයා පුරුදු කරන්න පටන් ගන්නවා නිවැරදි සංකල්පනා. එයා හිංසා සහගත සංකල්පනා අතෑරලා අවිහිංසා සංකල්පනා පුරුදු කරනවා. ලෝභ සිතිවිලි අතෑරලා අත්හැරීමේ සංකල්පනා පුරුදු කරනවා. ඊළඟට හිංසා සහගත තරහ සිතිවිලි අතෑරලා මෛත්‍රිය පුරුදු කරනවා. අන්න එයා මොකද වෙන්නේ? වැරදි සංකල්පනා අතෑරපු ගමන් වැරදි සංකල්පනා නම් වූ පව හේදුවා වෙනවා. වැරදි සංකල්පනාව නම් වූ පව හේදුවා වෙනවා. ඊළඟට වැරදි වචන භාවිතය අතෑරියොත් වැරදි වචන භාවිතය නම් වූ පව හේදුවා වෙනවා. ඊළඟට වැරදි කායික ක්‍රියා අතෑරපු ගමන් වැරදි කායික ක්‍රියා නම් වූ පව හේදුවා වෙනවා. වැරදි දිවි පැවැත්ම අතෑරපු ගමන් වැරදි දිවි පැවැත්ම නම් වූ පව් හේදුවා වෙනවා. දැන් මේවා ඔක්කොම අතාරින්න ඕනේ කොහොමද? නුවණින් විමස හොඳට කල්පනා කර කර. මේකෙන් මෙලොවටත් පවිතු විපාක ලැබෙනවා, පරලොවටත් පවිතු විපාක ලැබෙනවා කියලා නුවණින් විමස තමයි ඔන්න යාලා පව් හොදන්. ඊළඟට එයා හිතනවා වැරදි උත්සාහය අතාරිනවා කියලා. නුවණින් විමසලා වැරදි උත්සාහය අතාරිනවා. එතකොට එයා මොකද වෙන්නේ? වැරදි උත්සාහය අතෑරපු ගමන් වැරදි උත්සාහය නම් වූ පව හේදුවා වෙනවා. ඊළඟට එයා තුළ වැරදි සිහියක් තියෙනවා. එයා ඒ වැරදි සිහිය නුවණින් විමසලා අතාරිනවා. නිවැරදි සිහියට එනවා. එතකොට වැරදි සිහිය අතෑරියා කියනකොට එයා මොකද වෙන්නේ? වැරදි සිහිය අතෑරිය නිසා වැරදි සිහිය නම් වූ පව හේදුවා වෙනවා. වැරදි සිහිය නම් වූ පව හේදුවා වෙනවා. ඊළඟට එයා තුළ තියෙනවා වැරදි හිත එකඟ වෙන විදිහක්, චිත්ත ඒකාග්‍රතාවයක්. වැරදි විදිහට තමයි හිත එකඟ වෙන්නේ. ආන් ඒකත් එයා අතාරිනවා. එයා හිත එකඟ කරගන්නවා නිවැරදි ක්‍රමයට. ආන් එතකොට එයා වැරදි චිත්ත ඒකාග්‍රතාවය නම් වූ පව හේදුවා වෙනවා නුවණින් විමසලා. ඊළඟට මොකද වෙන්නේ? එයා වැරදි ඥානයක් තියෙනවා. එයා හිතන් ඉන්නවා මම විමුක්තිය ලැබුවා කියලා. එයා හිතන් ඉන්නවා මම රහත් වුණා කියලා. හැබැයි රහත් වෙලා නැහැ. ඒක අතාරිනවා. වැරදි ඥානය. වැරදි ඥානය අතෑරපු ගමන් එයා නිවැරදි ඥානයටපත් වෙනවා. පව් හේදුවා වෙනවා. වැරදි ඥානය කියන පව හේදුවා වෙනවා. ඊළඟට එයා මොකද කරන්නේ? වැරදි විමුක්තියක් තියනවා කියලා හිතන් ඉනවා. හරි, මං දැන් නිවන් දකින කෙනෙක්, නිවන් දැක්කා කියලා හිතන් ඉන්න. එතකොට එයා ඒක අතාරිනවා. අනේ මං තාම එහෙම වෙලා නැහැ, විමුක්තියටපත් වෙලා නැහැ කියලා. වැරදි විමුක්තිය අතෑරපු ගමන් වැරදි විමුක්තිය නම් වූ මොකක්ද? පව හේදුවා වෙනවා. ඔන්න විදියට බුදුරජාණන් වහන්සේ පව් හෝදන හැටි ගැන කියලා දුන්නා. දැන් මේ පින්වත් දරුවන්ට බැරිද පව් හෝදන්න? පුළුවන්. මේ පින්වත් හැම දෙනාටම බැරිද පව් හෝදන්න? උදෙත් පුළුවන්, දවලුත් පුළුවන්, මහරෑත් පුළුවන්.
ඉගෙන ගන්න ගමනුත් පුළුවන් උගන්නන ගමනුත් පුළුවන් නේද ඕනම වෙලාවක පව් හොදන්න පුළුවන් ආයේ ගංගාවක් ගාවටම යන්න ඕනේ නෑ ලිඳක් ගාවටම යන්න ඕනේ නෑ පව් හොදන්න පුළුවන් කාටද ප්‍රඥාවන්තයාට විතරයි වැරද්ද වැරද්ද විදිහට දැකලා නිවැරදි වෙන්න කැමති කෙනාට විතරක් පව් හොදන්න පුළුවන් අනිත් අයගේ පව් හේදෙන්නේ නැහැ ඒ නිසා මේ පින්වත් දරුවෝ ඔන්න පව් හොදන ක්‍රමේ දැන් දැනගත්තා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය ආර්ය විනේ පව් හොදනවා කියන්නේ ඕකට කියනවා ආර්ය විනේ පව් හොදනවා කියන්නේ ඕකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවත් වෙලා සම්මා ඥාන සම්මා විමුක්තිය ඇති කරගන්නවා කියන එකට තමයි පව් හොදනවා කියන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය පුරුදු කරනවා කියන්නේ පව් හොදනවා කියන එක. එහෙනම් වතුර නැතුව නානවා කියන්නේ ඕකට. වතුර ඇතුව නෑවට පව් හේදෙන්නේ නෑ. එහෙමනම් ඉතින් අපි නාන නෑමට දැන් ඉතින් අංශු මාත්‍රික පවත් තියෙන්න බෑ. ඒත් ඒ විදියට පව් හේදෙන්නේ නෑ. චතුරාර්ය සත්‍ය ධර්මය පුරුදු කරනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවද? මැදුම් පිළිවෙත පුරුදු කරනවද? ආන් ඒ අය පව් හොදන අය වෙනවා. එහෙනම් මේ පින්වත් පිරිසටත් බැරිද පව් හොදන අය වෙන්න? පව් හොදන අය වෙන්න පුළුවන්. එතකොට ඕන්න බුදුරජාණන් වහන්සේ බමුණට කියනවා බවත් බ්‍රාහ්මණය බමුණට කියනවා බ්‍රාහ්මණය ආර්ය විනේ පව් හොදනවා කියන්නේ නම් ඕකට කියනවා. ඔයාලගේ ක්‍රමේ නම් නෙවෙයි කියනවා. එතකොට බමුණ කියනවා බවත් ගෞතමේනි බ්‍රාහ්මණයින්ගේ පව් හොදන විදිය එක විදිහක්. ආර්ය විනේ පව් හොදන විදිය තව විදිහක්. බවත් ගෞතමේනි මින් බ්‍රාහ්මණයන්ගේ පව් සේදීම දිහා බලනකොට ආර්ය විනේ පව් සේදීමත් එක්ක සසඳනකොට මේ ආර්ය විනේ පව් හොදන එක දිහා බලපුවාම බමුණන්ගේ පව් සේදීම අර ආර්ය විනේ පව් සේදීමෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නෑ කියනවා. සොලොස් කලාවෙන් කලාවක්වත් වටින්නේ නෑ කියනවා. බවත් ගෞතමයන් වහන්සේ ඊතා මනහරයි. බවත් ගෞතමයන් වහන්සේ ඊතා සුන්දරයි. බවත් ගෞතමයන් වහන්සේ ඊතා අද්භූතයි කියලා මෙයා මේ දහම් කාරණේ ගැන බුදුරජාණන්සේ දේශනේ ගැන සතුටු වෙනවා. සතුටු වෙලා එයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ අද පටන් මම තෙරුවන් සරණ ගිය සිල් සුරකින ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට දරාගන්න කියලා. ඔන්න බමුණ එදා ජානුස්සෝනි කියන බමුණ ආය වතාවක් තෙරුවන් සරණ යනවා. දැන් එනම් මේ දරුවන්ටත් බැරිද ඉගෙන ගන්න ගමම්ම පව් හොදන්න? පුළුවන් නේද? ගුරුවරුන්ට කීකරු වුණොත් දෙමව්පියන්ට කීකරු වුණොත් නේද? ඕන්න හොඳ වචන පාවිච්චි කරොත් නේද? අහිංසක සිතිවිලි තිබුණොත් කායික ක්‍රියා හොඳ වුණොත් වාචසික ක්‍රියා හොඳ වුණොත් මානසික ක්‍රියා හොඳ වුණොත් බුදුරජාණන් වහන්සේ කියපු විදියම පුරුදු කළොත් මොකද වෙන්නේ? ඕන්න ඔබේ පව් හේදෙනවා වෙනවා නේද? පව් හේදෙනවා වෙනවා. එතකොට ඕන්න ඔබට පව් හොදන්න පුළුවන්. ඕම පව් හොදගෙන හොදගෙන ගියොත් දවසක අපේ පව් සියල්ල හේදිලා යනවා. එදාට අපිට පිරිනිවන් පාන්න පුළුවන්ද බැරිද? පිරිනිවන් පාන්න පුළුවන් වෙනවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම ආර්ය විනේ පරිදි පව් හොදලා වතුර නැතුව නාලා පව් හොදලා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අමා මහ නිවණින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ
අනුරාධපුර නිවත්තක චේතිය විද්‍යාලයේ ඉඳලා. ඒ පින්වත් විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩලය දුවාදරුවන් සමග එකතු වෙලා. අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාව සඳහා ධර්ම දානමය දායකත්වයේ දරන්නේ සිංගප්පූරුවේ පදිංචි වෙලා ඉන්න ජනක විනායකගේ මහතාත්, තමාලි විනායකගේ මහත්මියත්, ආදරණීය දරුවන් තිදෙනා වන කවිත් විනායකගේ පුතා, ජනුත් විනායකගේ පුතා, ශ්‍රද්ධා විනායකගේ දියණිය කියන පින්වත් පිරිස, ඒ වගේම සිංගප්පූරුවේ දූදරු පිරිස එකතු වෙලා රැස් කරගන්නට යෙදුණ මහත්ඵල මහානිසංස වූ පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජවරුන්ට, නාගරාජවරුන්ට, ඔබ අප සෑම සියලු දෙනාගේම ඉෂ්ට දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහා සසර දුකින් අත මිදෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් සිංගප්පූරුවේ පදිංචි ජනක විනායකගේ මහතා, තමාලි විනායකගේ මහත්මිය, කවිත් විනායකගේ පුතා, ජනුත් විනායකගේ පුතා, ශ්‍රද්ධා විනායකගේ දියණිය නමිනුත්, එවැගේම ඒ රටේ ජීවත් වෙන ඒ පින්වත් පිරිස නමිනුත්, අනුරාධපුර නිවත්තක චේතිය විද්‍යාලයේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, දුවාදරුවන් ආදී සෑම සියලු දෙනා නමිනුත්, ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමිනුත්, මේ ජීවිතේත් සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහා සසර දුකින් අත මිදෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, අවට විහාරස්ථානවල වැඩ වාසය කරන මහා සංඝ රත්නයට, ලෝවාසී මහා සංඝ රත්නයට, අනගාരികා මෑණිවරුන්ට, අනගාരിക දූපතුන්ට අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහා ගෞතම සසුනේ අමා මහ නිවණින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සිංගප්පූරුවේ පදිංචි වෙලා ඉන්න අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනේ සඳහා ධර්ම දානමය දායකත්වයේ දරන ජනක විනායකගේ මහතාට, තමාලි විනායකගේ මහත්මියට, කවිත් විනායකගේ පුතාට, ජනුත් විනායකගේ පුතාට, ශ්‍රද්ධා විනායකගේ දියණිය ඇතුළු සිංගප්පූරුවේ පදිංචි සෑම සියලු දෙනාටත්, නිවත්තක චේතිය විද්‍යාලයේ විදුහල්පතිතුමන්ට, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට, ආචාර්ය මණ්ඩලයට, දුවාදරුවන්ට, දෙමාපියන්ට, ධර්මශ්‍රවණය කළ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා, කායික මානසික දුක් පීඩා දුරු වේවා, කායික මානසික සැපසැහැල්ලු උදා වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සිතන පතන සිතුම් පැතුම් ඉටු වේවා. මුහුණ දෙන අධ්‍යාපන කටයුතු, විභාග කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ ගෞතම බුදු සසුනේම ඊතා සුවසේ පහසුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා අමා මහ නිවණින් සැනසීමක් පිණසම මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.
නමෝ